Hello friends, welcome all of you to the English. This is a video about newspaper article reading. Hari api ada main video ini newspaper article ya kiyola api English bahasa ya kiyau wardane karaganna usaha karumu. Newspaper article ya kiyoimen api English bahasa ya tiyana sentence pattern, vocabulary, grammar me wage guna part igena ganna puluwa. Api main video ekin balamu kohomada e dewal igena gena api English bahasa ya kiyau hari ikmanin hari lesiyen niweradi aakare wardane karaganna kohomada kiyala. Hari api ena video ekata gihin balamu ada api kiyawanna yana newspaper article ekak mokakda kiyala. ඒ වගේ මතක් කරනවා ඔය තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඒකෙන් පුළුවන් ඔයාට ඔයගේ ඉංග්‍රීසි දැනුම එක වචනයකින් හරි වර්ධනය කරගන්න. එහෙනම් අපි වීඩියෝ එකකින් බලමු අද මොකද තියෙන newspaper article එක කියලා. Okay, first shall we go to read this newspaper article. Hariya mulimma me newspaper article ek kiyo. Death right for you. A 16 years old youth of Moromukalana, Horopatana died in motorcycle bus collision in Horopatana last Tuesday. Following the accident, the motorcyclist been admitted to the Horopatana base hospital where he was pronounced dead on arrival. The body is in the Horopatana base hospital. Investigation now continuing. Hari දැන් අපි මේකේ තේරුම් බලමු death right for youth death කියන්නේ මරණය right කියන්නේ ගමන for සඳහා youth තරුණයා අපි මේකේ තේරුම් ගන්නේ තරුණයා සඳහා මරණ ගමන අපි බලමු මේ තරුණයා සඳහා මරණ ගමන කියන headline එකෙන් ඒගොල්ලෝ දීලා තියෙන news එක මොකක්ද කියලා 16 years old youth මොරමුගලන හොරෝපතාන අවුරුදු 16ක් වයස තරුණේ මේ හොරෝපතාන ප්‍රදේශයේ died මිය ගිහින් තියෙනවා in a motorcycle bus collision motorcycle එකත් සහ බස් එකක් ගැටීමෙන් හොරෝපතාන හොරෝපතානේදී last tuesday අන්තිම අඟහරුවාදා ඒ following the accident the motorcyclist had been admitted to following the accident accident ne sambandhayen the motorcyclist kiyana motorcycle karuwa had been admitted admit කරලා තියෙනවා ඒ කියන්නේ ඇතුළත් කරලා තියෙනවා එතකොට එතන තියෙන්නේ passive voice වාක්‍යයක් passive voice past participle වාක්‍යය තමයි තියෙන්නේ එතන admitted to the Horopatana base hospital කොහෙද admitted කරලා තියෙන්නේ Horopatana මූලික රෝහලට මෙයා කොහෙද he was pronounced dead on arrival කියන්නේ ඔහු ගෙන එන අතරදීම මිය ගිහින් තිබ්බේ ඒක තමයි he was pronounced dead on arrival කියලා කියන්නේ the body is in the Horopatana base hospital the body can මිය ගිය කෙනාගේ ශරීරය is in the Horopatana base hospital තියෙනවා Horopatana මූලික රෝහලේ ඉන්වෙස්ටිගේෂන් ආ කන්ටිනියු පරීක්ෂණ විමර්ශන ඉදිරියට කරගෙන යනවා කියන එක තමයි ඒවා කියන්නේ. හරි මේ තියෙන්නේ අපි සාකච්ඡා කරන දෙවන නිවුස් පේපර් ආටිකල් එක. හරි අපි මේකත් මුලින්ම කියවලා බලමු මොකද නිවුස් එක කියලා. සස්පෙක්ට් ඇරෙස්ටඩ් විත් හෙරොයින්. ද කොලඹ ක්‍රයිම් ඩිවිෂන් ඔෆ් ඩිපෝ ඔෆ් ඇරෙස්ටඩ් ද සස්පෙක්ට් ඉන් පොසිෂන් ඔෆ් 103 ග්‍රෑම් ඇන්ඩ් 200 මිලිග්‍රෑම් ඔෆ් හෙරොයින් ලාස්ට් ටියුස්ඩේ. ද සස්පෙක්ට් ඩෙන්ටිෆයි ඇස් අ 30 ඉයර්ස් ඕල්ඩ් රෙසිඩන්ට් ඔෆ් හේනමුල්ල කොලඹ 15 වෝස් ටු ප්‍රොඩියුස් බිෆෝර් ද මැජිස්ට්‍රේට් කෝට් යෙස්ටඩේ. ඉන්වෙස්ටිගේෂන් ආ කන්ටිනියුයිං. හරි අපි මේ නිවුස් පේපර් ආටිකල් එකේ තේරුම් බල සස්පෙක්ට් ඇරෙස්ටඩ් විත් හෙරොයින් සේකරුවේ කතනකට නම් තියෙනවා හෙරොයින් සමග මෙතන සස්පෙක්ට් ඇරෙස්ටඩ් කිව්වට සේකරුවා අත්අඩංගුවට ගත්ත කෙනෙක් නෑ ඒ නිසා පැසිව් වොයිස් වාක්‍යය තමයි ඉන්නේ ඒත් මෙතන ඇක්ටිව් වොයිස් ඉදිරියේ ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේක හෙඩ්ලයින් එක නිසා කෙටි කරලා පෙන්නන්න එතන හරියට නෑ ඉන්නුනේ සස්පෙක්ට් හැස් ඇරෙස්ටඩ් හරි සස්පෙක්ට් වොස් ඇරෙස්ටඩ් කියලා හරි හරි අපි දැන් මුලින්ම බලමු මේක පළවෙනි කොළඹ ක්‍රයිම් ඩිවිෂන් කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසේ ඔන්න ටිප් ඔෆ් කියන්නේ ඔක්තුවක් මත ඇරෙස්ටඩ් සස්පෙක්ට් අතනකට තියෙන සැකරුවේ ඉන්න පොසිෂන් ඔෆ් ඔහු සන්තකයේ තිබිලා තියෙනවා ඉන්න පොසිෂන් ඔෆ් කියන්නේ ඔහු සන්තකයේ තිබිලා තියෙනවා 103 ග්‍රෑම් ඇන්ඩ් 202 ග්‍රෑම් 103ක් සහ මිලිග්‍රෑම් 200ක් ඔෆ් හෙරොයින් කියන්නේ හෙරොයින් ලාස්ට් ටියුස්ඩේ බ්‍රහස්පතින්දා The suspect identified as මේ සැකකරුවව හඳුනාගෙන තියෙනවා 30 years old resident of Henamulla Colombo 15 කොළඹ 15 හිනමුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ක් වයස ඇති පුද්ගලයෙක් විදියට was to be produced ඉදිරිපත් කරලා තියෙනවා before magistrate court yesterday ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියට investigation are continuing පරීක්ෂණ විමර්ශන තව දුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ තමයි ඉන්වෙස්ටිගේෂන් ආ කන්ටිනියුයිං කියලා කියන්නේ.
හරි එතකොට අපි අද න්ියුස් පේපර් ආටිකල් දෙකක් සාකච්ඡා කරා මේ තියෙන න්ියුස් පේපර් ආටිකල් දෙකෙන් අපි ඉගෙන ගත්ත ඩිෆිකල් වර්ඩ් ටික මේ ටිකත් හොඳට ස්ටඩි කරලා මතක තියාගන්න මොකද හරියට වචන ගොඩක් තියෙනවා කියන්නේ ඔයාලඟ ඔයාලට ඉංග්‍රීසි ලේසියෙන් කතා කරන්න ලියන්න පුළුවන් වෙනවා ඒ නිසා මේ වචන ටික හොඳට මතක තියාගන්න එතකොට අපි අද කියෙව්වේ පොඩි න්ියුස් පේපර් ආටිකල් දෙකක් ඔයත් පත්‍ර කියවන්න ඉංග්‍රීසි න්ියුස් පේපර් කියවන්න මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් මේ වගේ පොඩි පොඩි ආටිකල් වලින් පටන් ගන්න මොකද එතකොට ඔයාලට මේ ආටිකල් වල තියෙන දේවල් තේරෙන නිසා තව දේවල් කියවන්න හිතෙනවා එතකොට මේක අහසකින් වට කරන්න පුළුවන් මුලින්ම ලොකු ආටිකල් කියවන්න ගත්තොත් ඒක ගොඩක් අමාරු වචන කියනකොට ඔයාට මේ පාවිච්චි කරන එක කියවන එක එතකොට ඔයාට ඒක අතහැරලා දාන්න හිතෙනවා එහෙම කරන්නේ නැතුව මේ වගේ පොඩි පොඩි වෙ පටන් ගන්න ලොකු ආටිකල් කියවන්න ටිකෙන් ටික යොමු එතකොට ඔයා න්ියුස් පේපර් වල තියෙන දේවල් නිකන්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒ වගේම YouTube channel එකේ තව ගොඩක් තියෙනවා ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න කරපු වීඩියෝ. මේ වීඩියෝ බලලා channel එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, ඔයගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න මම ඉස්සරහටත් ගොඩක් වීඩියෝ හැවෙනවා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේ වීඩියෝත් වැඩි ඉක්මනට බලන්න පුළුවන්. හරි, thank you for watching video. I'm looking forward to see you in next video.